ආයුබෝවන් දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ 10 ශ්‍රේණිය ජලජ ජීව සම්පත් තාක්ෂණ වේදයේ විෂයෙහි දෙවනි පාඩම වන ජලජ පරිසර පද්ධති පිළිබඳවයි මේ පාඩමේ නිපුණතාවය 2 දුවේ පුතේ ඒ කියන්නේ ජලජ පරිසර පද්ධතියේ ජෛව විවිධත්ව සංරක්ෂණය කිරීමට පියවර ගනී යන්නයි මේ පාඩමේ නිපුණතාවය 2 ජලජ පරිසර පද්ධතියේ ජෛව විවිධත්වයේ සංරක්ෂණය කිරීමට පියවර ගනී එතකොට දුවේ පුතේ අද අපි කතා කරන නිපුණතා මට්ටම 2.1 ජලජ පරිසර පද්ධති හඳුනා ගනී යන්න පිළිබඳවයි එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ පාඩමේ ඉගෙනුම් ඵල මොනවද කියලා මේ පාඩම ඉවර වෙනකොට දූල පුතාලට මෙන්න මේ හැකියාවන් ලබාගෙන තියෙන්න ඕනේ මුලින්ම ජලජ පරිසර පද්ධති හඳුනාගෙන වර්ගීකරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ ඊගවට විවිධ ජලජ පරිසර පද්ධති වල සිටින ජීවි සංරචක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ තුන්වෙනුව විවිධ ජලජ පරිසර පද්ධති වල ලක්ෂණ සහ ඒවායේ වැදගත්කම විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ හතරවෙනුව ජලජ පරිසර පද්ධති වල පැවැත්ින අන්තර් ක්‍රියාකාරකම් නම් කරන්න සහ ඒවායේ වැදගත්කම විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේව තමයි දුවේ පුතේ මේ පාඩම ඉවර වෙනකොට දූල පුතාලා ලබාගත යුතු හැකියාවන් එහෙනම් දුවේ පුතේ අපි දැන් මේ පාඩම පටන් ගමු දැන් මං කියුවා අපේ පාඩමේදී අපි කතා කරන්න යන්නේ ජලජ පරිසර පද්ධති කියලා අපි ජලජ පරිසර පද්ධති ගැන කතා කරන එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි බලමු පරිසර පද්ධතිය කියන්නේ මොකද්ද කියලා දුවේ පුතේ පරිසර පද්ධතියක් කියන එක දැන් මම මේ රූපසටහනේ පෙන්වලා තියෙනවා විශේෂ එකතු වෙලා ගහනයක් හැදෙනවා ඒ කියන්නේ විශේෂයක් එකතු වෙලා ගහනයක් හැදෙනවා ගහන එකතු වෙලා ප්‍රජාවක් හැදෙනවා ප්‍රජා එකතු වෙලා පරිසර පද්ධතියක් හැදෙනවා එතකොට දැන් අපි මේ පරිසර පද්ධතිය මොකද්ද කියලා අඳුරගන්න ඉස්සර අපි බලමු විශේෂයක් කියන්නේ මොකද්ද ගහනයක් කියන්නේ මොකද්ද ප්‍රජාවක් කියන්නේ මොකද්ද අන්න ඊට පස්සේ ඕගොල්ලන්ට තේරෙනවා පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා මේ රූප සටහන බලන්න දැන් මේ රූප සටහනේ අපිට මේ ගොඩාක් කියන්නේ සත්තු ඉන්නවා ඒ වගේම අජීවි සම්පත් තියෙනවා ඒ අතරට අපි ඊතල දාලා තියෙනවා අපි මේකේ ගැන පසුව සාකච්ඡා කරනවා දිගටම මෙන්න මේකට තමයි දුවේ පුතේ මේ පරිසර පද්ධතියක් කියන්නේ කියන්නේ පරිසරයේ සිටින ජීවීන් සහ අජීවීන් එකතු වෙලා ඒ ජීවි සහ අජීවි සම්පත් අතර තියෙන අන්තර් සම්බන්ධතාවලින් හැදිච්ච පද්ධතියකට අපි පරිසර පද්ධතියක් කියනවා. ඕගලන්ට පේනවා මේකේ විවිධාකාර වෙච්ච සතුන්, ශාක සහ අජීවි සම්පත් තියෙනවා. දැන් මම මුලින් කිව්වා වගේ පරිසර පද්ධතියකට අපි මොකක්ද පරිසර පද්ධති කියන්නේ මොකද්ද කියලා අඳුරගන්න අපි මුලින්ම කතා කරමු විශේෂයක් කියන්නේ මොකද්ද කියලා. විශේෂයක් අපි මේකට දුවේ පුතේ ඉංග්‍රීසියෙන් කියනවා ස්පීසිස් එකක් කියලා. විශේෂයක් කියන්නේ ව්‍යුහයෙන් බොහෝ දුරට සමාන අන්තර් අභිජනන ක්‍රියා තුළින් සරු ජනිතයන් බිහි කරන ජීවි කාණ්ඩයකට තමයි අපි විශේෂයක් කියලා කියන්නේ. මං ආපහු කිව්වොතින් විශේෂයක් කියන්නේ ඒගොල්ලෝ ව්‍යුහයෙන් බොහෝ දුරට සමානයි. එක සමානයි. ඒ වගේම අන්තර් අභිජනනයේ ක්‍රියාවලියෙන් සරු ජනිතයන් බිහි කරනවා. අපි කියන්නේ පැටව් හරි බිත්තර හරි දානවා කියලා. ඊට පස්සේ එන්නේ වගේ ලක්ෂණ තියෙන ජීවි කොටසකට අපි කියනවා විශේෂයක් කියලා. මම උදාහරණයක් පෙන්නන්නම්. දුල පුතාල හැමෝම දැකලා ඇතිනේ කොයි කාප්ලා. ඒතර කොයි කාප් මත්ස්‍ය විශේෂය කිව්වහම අන්න මත්ස්‍ය ඒගොල්ලෝ එක විශේෂයක්. බලන්න ඒගොල්ලන්ගේ ව්‍යුහය බොහෝ දුරට සමානයි අන්තර් අභිජනනයෙන් ඒගොල්ලෝ බිත්තර දාලා ඒකෙන් පැටව හදනවා එතකොට මේගොල්ලන්ට අපි කියනවා කොයි කාප් මත්ස්‍ය විශේෂය ගෝල් ෆිෂ්ලා එතකොට ඒගොල්ලෝ මත්ස්‍ය විශේෂයක් තිලාපි මත්ස්‍යෝ ඒගොල්ලෝ මත්ස්‍ය විශේෂයක් ඊට පස්සේ මෙතන මම වැලිස්නේරියා විශේෂය එතකොට වැලිස්නේරියා කියන්නේ
ව්‍යුහයෙන් බොහෝ දුරට සමාන මේ පේනවනේ ඒගොල්ලෝ අන්තර් අභිජනනයෙන් සරු ජනිතය බිහි කරනවා. ඒතකොට මේගොල්ලන්ට තමයි විශේෂයක් කියලා කියන්නේ. දැන් දූල පුතාලට අවබෝධයක් තියෙනවා විශේෂයක් කියන්නේ මොකද්ද කියලා. දුවේ පුතේ ගහනයක් කියන්නේ මොකද්ද? ඒතකොට ගහනයක් කියලා කියන්නේ යම් දේශ සීමාවක එහෙම නැත්නම් අපි සරලව කියමුකෝ යම් ප්‍රදේශයක එහෙම නැත්නම් බිම් ප්‍රදේශයක යම් කාලයකදී ජීවත්වන එකම විශේෂයට අයත් සියලුම ජීවීන්ගේ එකතුවක් තමයි ගහනයක් කියන්නේ. ඒ කියන්නේ මොනවද තියෙන්න ඕනේ ලක්ෂණ? යම් ප්‍රදේශයක් තුළ නිශ්චිත ප්‍රදේශයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නිශ්චිත දේශ සීමාවක් තුළ යම් කාලයක් තුළ යම් කිසි කාලයක ජීවත්වන එකම විශේෂයට අයිති සියලුම ජීවීන්ට අපි කියනවා ගහනයක් කියලා. ගන්නකො මේ උදාහරණේ. දැන් මම කිව්වා ඉස්සෙල්ල එකෙන් විශේෂයකට මම ගත්ත කොයිකාක් මත්සයා. එයා විශේෂයක්. දැන් උදාහරණ මීගවට අපි ගහනයක් කියන්නේ යම් බිම් ප්‍රදේශයක් යම් බිම් ප්‍රදේශයක. අපි කියමුකෝ පොකුණක් කියලා. ඔන්න පොකුණ තමයි බිම් ප්‍රදේශය. යම් නිශ්චිත කාලයකදී හමුවන එකම විශේෂයට අයත් සියලුම ජීවීන්ගේ එකතුව. දැන් පොකුණක සිටින සියලුම කොයිකාප්ලමි ගොඩක් කොයිකාප්ලා ඉන්නවනේ. මේ සියලුම කොයිකාප්ලාට අපි කියනවා කොයිකාප් ගහනයක් කියලා. තේරුණාද දුල්ල පුතාලට? එතකොට මේ තියෙන ලක්ෂණේ තමයි යම් නිශ්චිත කාලයක යම් මේ 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 කාලය අපි හිතමුකෝ අද අද මේ පොකුණේ ඉන්න කොයිකාප්ලා ටික. දේශ සීමාව එහෙම නැත්තම් බිම් ප්‍රදේශය පොකුණ. මේගොල්ලන්ට තමයි අපි ගහනයක් කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රජාව අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා කමියුනිටි එකක් කියලා. කියන්නේ මොකද්ද? යම් දේශ සීමාවක එහෙම නැත්නම් බිම් ප්‍රදේශයක දේශ සීමාවක හරි බිම් ප්‍රදේශයක හරි ආපහු යම් කාල සීමාවකදී අර තත්ත්වම තියෙනවා. යම් ප්‍රදේශයක බිම් ප්‍රදේශයක එහෙම නැත්නම් එකම යම් කිසි කාල සීමාවකදී හමුවන විවිධ විශේෂයන්ට අයත් සියලුම ගහන සියලුම ගහන ප්‍රජාවක් කියලා කියන. එතකොට විශේෂ එකතු වෙලා ගහනයක් හැදෙනවා. මේ ගහන ඔක්කොම එකතු වෙලා මේ ප්‍රජාවක් හැදෙනවා. ආයි මම යනවා මගේ පරණ උදාහරණයට. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? පොකුණක සිටින කොයිකාප් මත්සේ. දැන් මේ කොයිකාප් මත්සය විතරක් හරියන්නේ නෑ දුවේ පුතේ. මේකේ කියනවා විවිධ විශේෂයන්ට අයත් සියලුම ගහන. ඒ කියන්නේ ගහන එකකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. උදාහරණේ පොකුණක සිටින සියලුම ජීවී ගහනවල එකතුව. බලන්න රූප සටහන. මේක ඉන්නවා කොයි කාප්ලා ඉන්නවා. එතකොට කොයි කාප් ගහනෙකුත් ඉන්නවා. ඊට අමතර මේ පේනව නේද? තව වෙනත් මත්සුන් ඉන්නවා. තව වෙනත් මත්සෙ ගහන ඉන්නවා. එතකොට මෙන්න මේකට තමයි අපි ප්‍රජාවක් එහෙම නැත්නම් කමියුනිටි එකක් කියලා කියන්නේ. දැන් දූල පුතාලට පැහැදිලි නේද? විශේෂයක් කියන්නේ කවුද? ගහනයක් කියන්නේ කවුද? ප්‍රජාවක් එහෙම නැත්නම් කමියුනිටි එකක් කියන්නේ කවුද? එතකොට මේ ප්‍රජාවකට එහෙම නැත්නම් කමියුනිටි එකට එනකොට සියලුම ගහනවල එකතුව සියලුම දැන් මේකේ මේ මාළු විතරක් නෙමෙයි තව ගස් කොළනුත් තියෙනවනේ ගස් විශේෂ ගස් වලින් හැදිච්ච ගහන තියෙන්න පුළුවන් ඒවත් මේ කමියුනිටි එකට අයිති වෙනවා. එතකොට දැන් මම මුලින්ම කිව්වා මේ අපි ජලජ පරිසර පද්ධති කියන එක පැත්තකින් තියලා පරිසර පද්ධතිය අර්ථ දක්වමු කියලා. දැන් දූල පුතාලා දන්නවා පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. එතකොට ජලජ පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද? ජලජ පරිසර පද්ධතියක් කියන්නේ ජලය ආශ්‍රිත පරිසරයත් එහි වෙසෙන ජෛව ප්‍රජාවත් එක්ව සැදුම්ලත් පරිසර පද්ධතිය. ඒ කියන්නේ ජලජ පරිසරයත් ජලය ආශ්‍රිත පරිසරය සහ ඒකේ තියෙන ජෛව ප්‍රජාව. එතකොට ජලජ පරිසරයේ අජීවි ප්‍රජාවත් ඉන්න පුළුවන්. තේරුණාද? එතකොට මේ පරිසර පද්ධතියේ ඇත්තටම අපි සරලව කතා කළොත් ජීවී හා අජීවී සංරචක අඩංගු වෙනවා. ජීවීන් විතරක් නෙමෙයි අජීවී සංරචකත් අඩංගු වෙනවා. ඒගොල්ලෝ නිකම්ම ඉන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ මේ පරිසර පද්ධතියේ තියෙන ජීවී සහ අජීවී සංරචක අතර වගේම ජීවී ජීවී සංරචක අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. ඒ කියන්නේ අන්තර් ක්‍රියා සිද්ධ වෙනවා. එහෙම නැත්තම් දුවේ පුතේ මේගොල්ලෝ මේ ශක්තිය එහෙම නැත්තම් ද්‍රව්‍ය හුවමාරු කරගන්නවා ජීවී අජීවී සංරචක සහ ජීවී ජීවී සංරචක අතර. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් ගන්නකො මේ තියෙන්නේ ජලජ පරිසර පද්ධතියක්.
තොර මේ ජලජ පරිසර පද්ධතිය ඉන්නවා ජීවීන් විශාල ප්‍රමාණ. දැන් පරිසර පද්ධතිය ගැන අපි දන්නවනේ ලොකු කමියුනිටි එකක් ඉන්නවා. එහෙම ගහන වලින් හැදිච්ච කමියුනිටි එකක් ඉන්නවා කියලා. එතකොට මේකේ ඉන්නවා අපිට පේනවා ගෙම්බෝ ඉන්නවා, තාරාවෝ ඉන්නවා, මාළු ඉන්නවා, ඊට පස්සේ ඉස්ගෙඩි ඉන්නවා, ගස්කොලන් තියෙනවා, ඊට පස්සේ ගොළුබෙල්ලෝ ඉන්නවා. ඒ වගේම මොස්කිටෝ කියන්නේ මදුරුවෝ ඉන්නවා, මදුරුලාවෙ ඉන්නවා. ඒ වගේ මේ මේ දැන් උදාහරණයක් ගත්තොත් මං කියවන දුවේ පුතේ මේ ජීවී අජීවී සංරචක අතර අන්තර්ක්‍රියා සිද්ධ වෙනවා කියලා. එතකොට දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක්. මේකේ තියෙන ශාක ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා, ආහාර නිපදවනවා, ඔක්සිජන් නිපදවනවා. එතකොට මේ ඔක්සිජන් මේ ජලයේ ඉන්න ජීවී සංරචක පාවිච්චි කරනවා. ඒ වගේම මේගොල්ලෝ මොකද කරන්නේ? ඔය මාළු, තාරාවෝ, ඒගොල්ලේ බහිස්රාවී ද්‍රව්‍ය මේ පොකුණට එකතු කරනවනේ. එතකොට මේ බහිස්රාවී ද්‍රව්‍ය වලිනුත් ඊට පස්සේ මේවත් මොකද වෙන්නේ? මේවා යලිත් ප්‍රයෝජනයට ගත හැකි ලෙස මේ පොකුණේ ඉන්න ශුද්ධ ජීවීන් විසින් පිළියෙල කරනවා. ඒ වගේම දැන් උදාහරණයක් ගන්නකෝ අපි මදුරු කීටයෝ. දැන් මදුරු ඉන්නවා කියන්නේ මේ වතුරේ අනිවාර්යයෙන්ම මදුරු කීටයෝත් ඉන්න ඕනේනේ. එතකොට මේ මදුරු කීටයන්ව සමහර වෙලාවට මේ මාළු ආහාරයට ගන්න පුළුවන්. එතකොට ඕගලන්ට පේනවා මේකේ තියෙන මේ ජීවී ජීවී සහ ජීවී අජීවී සංරචක අතර ඉතාමත් හොඳ අන්තර් සම්බන්ධතා සිද්ධ වෙනවා. ඒ අන්තර් සම්බන්ධතා තුලින් මේකේ ඉන්න සමහර කොටස්, ඒ කියන්නේ මසුන් හරි, ගිම්බෝ හරි, තාරාවෝ හරි ජීවී කොටස්, ඒගොල්ලන්ගේ ශක්තිය සහ ද්‍රව්‍ය හුමාරු කරගන්නවා. දැන් මදුරු කීටයෝ මාළුවෙක් කෑම මාළුවට ආහාර හම්බ වෙනවානේ. ආහාර වලින් එයාට ශක්තිය හම්බ වෙනවා. එතකොට මේ ජලජ පරිසර පද්ධතිය, කියන්නේ පරිසර පද්ධතිය කියන්නේ අනිවාර්යයෙන්ම ඒකේ තියෙන ජීවීන් සහ අජීවීන් අතර අජීවී කොටස් අතර සිදුවන අන්තර් ක්‍රියාවලීන් සැදුම්ලත් පරිසර පද්ධතිය. එතකොට මේ ජලජ පරිසරයක් පද්ධතියක් කියන්නේ මේක ජලයේ සිද්ධ වෙනවා නම්, පොකුණක හරි වැවක හරි ගඟක හරි සිද්ධ වෙනවා නම් මේකට අපි කියනවා ජලජ පරිසර පද්ධතියක් කියලා. එතකොට අපේ පාඩම අද මොකද්ද? ජලජ පරිසර පද්ධති හඳුනා ගැනීම. දැන් දූල පුතාලට හොඳ අවබෝධයක් තියෙනවා මොකද්ද මේ ජලජ පරිසර පද්ධතියක් කියන්නේ සහ ඒකේ තියෙන ලක්ෂණ මොනවද කියලා. දැන් බලන්නකෝ මම මෙතන පෙන්නලා තියෙනවා දුවේ පුතේ මේ පොකුණ. එතකොට මේ පොකුණේ අර දැන් අපි දන්නවනේ පරිසර පද්ධතිය, එහෙම නැත්නම් අපි මේකට කියන්නේ ඉකෝසිස්ටම් එකක් කියලා. මේ පරිසර පද්ධතියේ විශේෂ ඉන්නවා. මාළු විශේෂ ඉන්න පුළුවන්. මාළු විශේෂ එක විශේෂ එකතු වෙලා ගහන හදන්න පුළුවන්. එතකොට ගහන කීපයක් තියෙන්න පුළුවන්. ඒ ගහන එකතු වෙලා කමියුනිටි එකක්, ප්‍රජාවක් හදන්න පුළුවන්. ඒ ප්‍රජාව අජීවී සංරචකත් එක්ක සම්බන්ධ වෙලා පරිසර පද්ධතියක් හදනවා. එතකොට මේ පොකුණ ගත්තහම ජෛව සංඝටක හා භෞතික සංඝටක අතර අන්තර් සම්බන්ධතා සිදු වෙනවා. මේකේ ජීවී සංඝටක සහ භෞතික සංඝටක අතර අන්තර් සම්බන්ධතා සිදු වෙනවා. අන්නේ නිසා දුවේ පුතේ අපිට කියන්න පුළුවන් පොකුණක් කියන්නේ ජලජ පරිසර පද්ධතියකට උදාහරණයක් කියලා. එතකොට මේ පොකුණ ජලජ පරිසර පද්ධතියකට හොඳ උදාහරණයක්. දැන් දුවේ පුතේ ජලජ පරිසර පද්ධති ගත්තහම අපිට මේ ජලජ පරිසර පද්ධති වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට අපි බලමු කොහොමද මේ ජලජ පරිසර පද්ධති වර්ගීකරණය කරන්නේ කියලා. අපිට මේක වර්ගීකරණය කරන්න පුළුවන් ස්වභාවික ජලජ පරිසර පද්ධති සහ කෘත්‍රිම ජලජ පරිසර පද්ධති කියලා. එතකොට කෘත්‍රිම අපි ගියසරේ කතා කළා. කෘත්‍රිම අපි ගියසරේ කතා කළා දුවේ පුතේ කියන අපි පහුගිය පාඩමෙන් කතා කළා ස්වභාවික ජලාශ සහ කෘත්‍රිම ජලාශ. අපි දන්නවා කෘත්‍රිම ජලාශ එහෙම නැත්නම් කෘත්‍රිමයි කියලා කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද ජලජ පරිසර පද්ධති. එතකොට උදාහරණයකට මම කිව්වා වැවක්, එහෙනම් අපි මාළු ටැංකියක් හදනවා කියන්නකෝ. ගෙදර මාළු ටැංකියක් හදලා මාළු ටැංකියට අපි ගස් දානවා, ඒ මේ ඔක්සිජන් දෙනවා, මාළු විවිධ වර්ගවල මාළුන් ඒකට දානවා. එතකොට ඊට අමතරව අපි ඕනනම් තව ලස්සන මාළු නොවන සතුන් දානවා. එතකොට මේ ටැංකිය, අපි මේ ටැංකිය අපි නිහදුවේ. එතකොට මේක ඇවිල්ලා කෘත්‍රිම ජලජ පරිසරයක්. ඒ වගේම අපිට වැවක් හදන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවනේ ඉස්සර හිටපු රජවරු වැව් හැදුවා. එතකොට දැන් වැවක් හිතන්නකෝ දුවේ පුතේ. වැව ගත්තාම වැවේ තියෙනවා ශාක සම්පත් තියෙනවා,
ඒවගේම වෙනත් ජීවි සම්පත් මාළු ඉන්නවා මාළු නොවන සතුන් ඉන්නවා ඊට පස්සේ පක්ෂීන් එනවා සමහරලාට ජලජ පක්ෂීන් එනවා අජීවි දේවල් තියෙනවා ඒතකොට මේ වගේ ගොඩාක් දේවල් මේ මේ මිනිසා විසින් නිර්මාණය කරපු මේ පරිසර පද්ධතිය ඇතුළේ තියෙනවා වැවක් ඊට පස්සේ අපි ටැංකියක් පොකුණක් ඌවා තමයි මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘතිම ජලජ පරිසර පද්ධති හැබැයි ස්වභාවිකවත් ගොඩාක් ජලජ පරිසර පද්ධති අපිට තියෙනවා स्वाभाविकव तीन जलज परिसर पद्धति अपिट कुटस तुनकट विदान्न पुलवा एकाक्तमैदुवेपुते मिरिदिया आश्रित जलज परिसर पद्धति खरदिया आश्रित जलज परिसर पद्धति क्यूलदिया आश्रित जलज परिसर पद्धति एतकोट मिरिदिया आश्रित जलज परिसर पद्धति गत्तहम अपि पहुगिय पाडमेनु कथा कला मिरिदिया संपत् जलज संपत् वर्गीकरणे करनकोट अपि मिरिदिया जल प्रभाव वर्गीकरणे कला එතෙන්දී අපි එක නිර්ණායකයක් විදිහට මේ වර්ගීකරණය කරන්න මිරිදිය ජල ප්‍රබව එක නිර්ණායකයක් විදිහට අපි පාවිච්චි කළා ඒකේ තියෙන වතුර ගලනවද නැද්ද කියලා. ඒ කියන්නේ අපි ගලා යන සහ නිශ්චල කියලා අපිට මිරිදිය ආශ්‍රිත පරිසර පද්ධති වර්ගීකරණය කරන්න පුළුවන්. හැබැයි අපි ගිය පාඩමේ මීට වඩා වර්ගීකරණය කතා කළා. නමුත් අපි මේ පාඩමේදී සලකලා බලන්නේ ගලා යන සහ නිශ්චල ජලජ පරිසර සම්බන්ධව උදාහරණ තමයි ගලා යනවා අපි දන්නවා ගඟක් කිව්වොත් ගඟ දිගටම ගලනවා හැබැයි සමහර වෙලාවට වැවක් කිව්වොත් දුවේ පුතේ අපි ගෙසරෙකෝ වැවක වතුර ගලන්නේ නැහැ ගොඩක් වෙලාවට ඒ යම් කිසි ස්ථානයේ තුල තියෙනවා ඒ වගේම අපිට තියෙනවා මේ නිශ්චල පරිසර ආශ්‍රිතව බිහිවෙච්ච විල්ලු වගේ දේවල් තියෙනවා අපි ඉදිරියේදී මේ ගැන දීර්ඝව කතා කරමු ඒතර උදාහරණ තමයි මිරිදිය ආශ්‍රිත ජලජ පරිසර වලට උදාහරණ තමයි ගලායන සහ නිශ්චල ජලාශය ඊට පස්සේ කරදිය ආශ්‍රිත ජලජ පරිසර කොරල් පර දුල පුතාලා දැකලා ඇති අහලා ඇති ඒතර අපි කොරල් පර ගැන කතා කරනවා කරදිය ආශ්‍රිත ජලජ පරිසර පද්ධතියකට උදාහරණයක් විදිහට හැබැයි ගල් පර ගැනත් කතා කරනවා කොරල් පර තරම් ගල් පර ලස්සන නැහැ නමුත් ඒකෙත් වැදගත්කමක් තියෙනවා ඊට පස්සේ දුවේ පුතේ අපි මුහුදු තෘණ ගැන කතා කරනවා ඊට පස්සේ කිවුල්දිය ආශ්‍රිත පරිසර පද්ධති ගැන කතා කරනවා එතනදී කඩොලාන ලවණ වගුරු සහ කලපු සම්බන්ධව කතා කරනවා එහෙනම් අපි දැන් මේ පාඩමේ ප්‍රධානම අන්තර්ගතය වන මේ ජලජ පරිසර පද්ධති වර්ගීකරණය සහ එක එක ජලජ පරිසර පද්ධති වල තියෙන ලක්ෂණ ඒවායේ වැදගත්කම එම පරිසරවල සිටින ජීවි සංරචක මොනවද කියලා විස්තරාත්මකව කතා කරමු. අපි මුලින්ම කතා කරමු කරදිය පරිසර පද්ධති ගැන. ඒතර මම කිව්වා කරදිය ආශ්‍රිත පරිසර පද්ධති යටතේ අපි ප්‍රධාන කොටස් තුනක් කතා කරනවා. එකක් තමයි කොරල් පර, දෙවැනි එක තමයි ගල් පර, තුන්වැනි එක තමයි මුහුදු තෘණ. එහෙම නැත්නම් මුහුදු තෘණ භූමි. අපි බලමු කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතිය ගැන පොඩ්ඩක් කතා කරලා. දුල පුතාලා දන්නවා කොරල් පර කියන්නේ මොනවද කියලා. ඒතර දුවේ පුතේ මේ කොරල් පර ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නේ නිවර්තන කලාපීය මුහුදු ප්‍රදේශවල. ගොඩාක් වෙලාවට නොගැඹුරු මුහුදු කලාපවල තමයි දුවේ පුතේ මේ කොරල් පර දකින්න හම්බ වෙන්නේ. කොහොමද මේ කොරල් පර හැදිලා තියෙන්නේ? කොරල් පර හැදිලා තියෙන්නේ කොරල් බුහුභාවන්ගේ ක්‍රියාකාරීත්වයෙන් දුල පුතාලා දන්නවත් ඇති මේ කොරල් පර හදන්න වැදගත් වෙන්නේ කොරල් බුහුභාවෝ ඒගොල්ලෝ හදනවා කැල්සියම් කාබනේට් සැකිලි. ඒ සැකිලි වලින් තමයි මේ කොරල් පර නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි දුවේ පුතේ මේ කොරල් පර දැන් ඔගොල්ලෝ හිතයි කැල්සියම් කාබනේට් කියන්නේ හුණුගල්නේ දුවේ පුතේ. ඒතර මේ හුණුගල් නිකන් සුදු පාටයිනේ කිසිම පාටක් නැහනේ. එහෙනම් කොහොමද මේ මේ කොරල් පර ලස්සන පාටක් ආවේ. එතකොට මේ කොරල් පර ආශ්‍රිතව ඇල්ගී වර්ග, කොරලිනා වගේ ඇල්ගී වර්ග විශාල වශයෙන් එකතු වෙලා තියෙනවා. ඒව නිසා තමයි මේ කොරල් පරවලට මේ වගේ ලස්සන පාටක් ඇවිත් තියෙන්නේ. එහෙම නැත්නම් අපි ඔය හුණු ගලක් ගත්තොතින් ඒවත් කිසිම පාටක් නැහැ, නිකන් සුදු පානට තියෙනවා. එතකොට ඒව අජීවී. වෙ ගොඩක් වෙලාවට මේ ඇල්ගී කියන ජීවී නාව නිසා මේකට ලස්සන පැහැයක් තියෙනවා. දූල පුතාලා දන්නා කොරල් පර විශේෂයෙන්ම තියෙන්නේ නිවර්තන කලාපීය මුහුදු ප්‍රදේශවල ගොඩක් නොගැඹුරු ස්ථානවල තමයි තියෙන්නේ.
කොරල් පර හදන්නේ කොරල් බුහුභාව විසින් ශ්‍රාවය කරනු ලබන කැල්සියම් කාබනේට් වලින්. හැබැයි ඒකට පාටක් එන්න මේකට මේ ගොඩාක් කොරල් පර ආශ්‍රිතව තියෙන ඇල්කි වැදගත් වෙනවා. එතකොට මේ පෙන්නන දුවේ පුතේ කොරල් පරය. බලන්න කොච්චර ජෛව විවිධත්වයක් තියෙනවද කොච්චර ලස්සනයිද කියලා දූල පුතාලා දැකලා ඇති. ඔය අපේ වැඩසටහන් වලදී හිම පෙන්නනවා. නමුත් බලන්න මේක කොච්චර ලස්සනයිද කියලා. ඉතාම විශාල මසුන් ප්‍රමාණයක් ඉන්නවා. එක එක පාට මසුන් ඉන්නවා. මසුන් විතරක් නෙමේ තවත් මසුන් නොවන ජීවීනුත් මේ කොරල් පරය ආශ්‍රිතව දකින්න පුළුවන්. අපි මේ ගැන තවදුරටත් කතා කරමු. මේ මෙච්චර ජෛව විවිධත්වයක් කොරල් පරවලට තියෙන්නේ කියලා ඉදිරියේදී පොඩ්ඩක් සාකච්ඡා කරමු. දුවේ පුතේ මම පළමේ රූපමේ සිටිය මේ පෙන්නලා තියෙනවා ලංකාවේ කොරල් පර තියෙන ප්‍රදේශ විශේෂයෙන්ම අපි ගත්තොත් දූල පුතාලා ගිහිල්ලා තියෙන හික්කඩුවේ හොඳ කොරල් පරයක් තියෙනවා ඊට පස්සේ කල්පිටියේ අපි ඔය බාරීෆ් එක කියලා කියන්නේ කල්පිටියේ හොඳ කොරල් පරයක් තියෙනවා ඊට පස්සේ තිරිකුණාමලය මඩකලපුව ඊට පස්සේ මන්නාරම වංකාලේ වගේ පැතිවල අපේ ලංකාවේ ඉතාම විශාල ප්‍රදේශයක විහිදිච්ච කොරල් පර අපිට දකින්න පුළුවන්. එතකොට මේ කොරල් පර මේ මම පෙන්නලා තියෙන විවිධාකාර හරිම ලස්සන කොරල් පර විවිධාකාර මාළු සහ ඕගලන්ට පේනවා දුවේ පුතේ මේ කොරල් වලත් විවිධ හැඩ තියෙනවා. ඒත් මම මේ ගැන දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. හැබැයි මේ කොරල් හදන මේ කැල්සියම් කාබනේට් ව්‍යුහයත් විවිධාකාර වෙච්ච වෙනස්කම් තියෙනවා. ඒ අනුව අපිට විවිධ හැඩවල කොරල් දකින්න හම්බ වෙනවා. මේ පේනවා විවිධ හැඩවල කොරල් දකින්න හම්බ වෙනවා. දැන් මේ කොරල් පර ආශ්‍රිත පරිසර ගත්තහම දුවේ පුතේ මේ පරිසරවල බහුලව දක්නට ලැබෙන ජීවී සංරචක මොනවාද? ජීවීන් මොනවාද? එතකොට අපි ජීවීන් කියලා කියන්නේ අපි මුලින්ම පාඩමේදී කිව්වා ශාක සහ සතුන් කොට්ටාස දෙකම අපි මේකෙදි කතා කරනවා. එතකොට ශාක විශේෂයෙන්ම ඇල්ගි අපිට දකින්න පුළුවන්. දූල පුතාලට මතකයි ඇල්ගි කියන්නේ මොනවද කියලා? අන්වීක්ෂීය ශාක ප්ලවාංග. ගොඩාක් කාලවට ඉමේජ් එතකොට මේ ශාක ප්ලවාංග සමහර ඒවා හරිත ඇල්ගි වෙන්න පුළුවන්, දුඹුරු ඇල්ගි වෙන්න පුළුවන්, රතු ඇල්ගි වෙන්න පුළුවන්. මොනවද මේ හරිත ඇල්ගි කියන්නේ? කොළ පාට නන්දුවේ පුතේ අපි ඒකට කියනවා හරිත ඇල්ගි. දුඹුරු පාට ඇල්ගි තියෙනවා අපි ඒවට කියනවා දුඹුරු ඇල්ගි. රතු පාට ඇල්ගි තියෙනවා අපි ඒවට කියනවා රතු ඇල්ගි කියලා. ඊට පස්සේ මත්ස්‍ය විශේෂ. දූල පුතාලට මම මෙතනදිත් පෙන්නවා ඉතාම විශාල මත්ස්‍ය විශේෂ ප්‍රමාණයක් මේ කොරල් පර ආශ්‍රිතව ඉන්නවා. මම දැන් මෙතන නම් විදිහට කියන්න යන්නේ නැහැ. ඒ වුණාට දුවේ පුතේ අපිට ඉන්නවා බැට් ෆිෂ්ලා කියනවා, එහෙම නැත්නම් අපි කියනවා බටර්ෆ්ලයි ෆිෂ්ලා කියලා. ඉතාම ඊට පස්සේ ගිනි මහ වගේ මසුන් ඉන්නවා. කියන්න බැරි. කියන්නේ අපිට මෙතනදී නම් විදිහට සඳහන් කිරීම අවශ්‍ය නැති වුණත් ඉතාමත් විශාල මසුන් ප්‍රමාණයක් මේ කොරල් පරාසිතව දකින්න හම්බ වෙනවා. බලන්නකො දුවේ පුතේ ඒ වගේ ලස්සන, ඒ කියන්නේ පාට, හරිම ලස්සන පාට. එතකොට මේ කොරල් පරවල ඉන්න මසුන් සහ මත්ස්‍ය නොවන ජීවීන්ව අපි ගොඩාක් වෙලාවට මේ කොරල් පර වලින් එකතු කරලා අපි අපනයනයට යොදා ගන්නවා. මොකද ගොඩාක් වෙලාවට ඉන්නේ ඉතාම අලංකාර මසුන් තමයි ඉන්නේ. එතකොට අපිට මේක මේ කරදිය පරිසර වලින් අපි දන්නවා විසිතුරු මසුන්. මේගොල්ලෝ විසිතුරු මසුන්නේ. විසිතුරු මසුන් අපිට මිරිදිය ජල පරිසර වලින් එකතු කරගන්න පුළුවන් කියලා අපි ගිය පාර පාඩමේ කිව්වනේ. දැන් බලන්නකෝ මේ කරදිය විශේෂයෙන්ම කොරල් පර ආශ්‍රිතව අපිට මේ ආකාරයේ විසිතුරු මසුන් එකතු කරගන්න පුළුවන්. එතකොට ගොඩාක් මත්ස්‍ය විශේෂ ඉන්නවා මං කිව්වා වගේ. ඊට අමතරව මත්ස්‍ය නොවන වෙනත් සම්පත් තියෙනවා. බලන්නකෝ මෙන්න මේ රූප සටහන දිහා. කවුද මේ? පසැඟිල්ල. පසැඟිල්ල කෙනෙක් කෙනා දූල පුතාලා දන්නවනේ. ඊට පස්සේ ඉන්නවා මුහුදු කැකිරි. දූල පුතාලා මෙතන මට රූප සටහනක් නෑ මුහුදු කැකිරි පෙන්නන්න. නමුත් දුවේ පුතේ මුහුදු කැකිරි කියන්නේ මේ කොරල් පර ආශ්‍රිතව ජීවත් වෙන මත්ස්‍ය නොවන සත්ව සම්පතක්. ඊට අමතරව දුවේ පුතේ මේ මෙතන මම පෙන්නලා තියෙන්නේ මේ ආකාරයට මෙතන මම පෙන්නලා තියෙනවා කැස්බෑවෝ. මේ කැස්බෑවොත් ඉතා විශාල ලෙස මේ කොරල් පර ආශ්‍රිතව ජීවත් වෙනවා. ඒතර මේවා තමයි මේ කොරල් පර ආශ්‍රිතව අපිට දකින්න ලැබෙන ශාක, මත්ස්‍ය සහ මත්ස්‍ය නොවන සම්පත්. දැන් මං කියුවා දැන් දූල පුතාලට අදහසක් තියෙනවා මේ කොරල් පරවල ශාක සම්පත් තියෙනවා, මත්ස්‍ය සම්පත් තියෙනවා, මත්ස්‍ය නොවන සම්පතුත් තියෙනවා.
මොකටද මේ කොරල් පර මොනකටද මේ කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතිවල තියෙන වැදගත්කම මේකේ ඉතාමත් විශාල වැදගත්කමක් තියෙනවා දූල පුතාලා දකින්න ඇති මං අර පෙන්නපු රූප සටහන් වල ඉතා විශාල ප්‍රමාණයේ මසුන් සහ මත්ස්‍ය නොවන සම්පත් සහ ශාක සම්පත් මේ කොරල් පර ආශ්‍රිතව දකින්නට ලැබෙනවා ඒ කියන්නේ දුවේ පුතේ මේ කොරල් පරවර ඉතා විශාල ජෛව විවිධත්වයක් තියෙනවා මේකට හේතු ගොඩක් තියෙනවා මං කියවනේ මේ කොරල් පර ආශ්‍රිතව විශාල වශයෙන් ඇල්ගී සම්බන්ධ වෙලා තියෙනවා කියලා එතකොට අපි දන්නවා මේ කුඩා ඇල්ගී මේ මත්ස්‍ය පැටවුන්ට ඉතාමත් වැදගත් වෙනවා ඒගොල්ලන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගන්න. ඒතර එක හේතුවක් තමයි මේ කොරල් පර විවිධ ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත වෙන්න එක හේතුවක් තමයි මේ ප්‍රදේශවල තියෙන ආහාර නිෂ්පාදිතතාවය ඉතාමත් වැඩි. ඒ නිසා මාළු මේ ප්‍රදේශවලට එක් රැස් වෙනවා. දෙවනි හේතුව තමයි දුවේ පුතේ බලන්නකො මෙන්න මේ රූප සටහන මේ මේ අස්සට් ඒ කියන්නේ මේ මේ රූප සටහනේ මේ කොරල් ආශ්‍රිතව ගොඩාක් පරිසර තව උපපරිසර ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කොරල් අස්සේ මසුන්ට ඉන්න පුළුවන් ආරක්ෂිතව ඊට පස්සේ කොරල් ඇතුලේ මසුන්ට ඉන්න පුළුවන් ඒ කියන්නේ කොරල් ඇතුළට වෙන ආරක්ෂිත වෙන්න පුළුවන් මේ කොරල් හෙවන හදනවා ඒ වගේම ආහාර බහුලයි ඒ නිසා ගොඩාක් මාළු පොඩි මාළු විශේෂයෙන්ම තමන්ට ආරක්ෂාව සඳහා මේ පරිසර පද්ධති වලට මේ කොරල් පරිසර පද්ධතියට එකතු වෙනවා ආරක්ෂාවට විතරක් නෙමෙයි බිත්තර දාන්නත් එකතු වෙනවා මොකද අර පොඩි පැටවුන්ට මේ කොරල් ඇස්සේ ලොකු රැකවරණයක් ලබා දෙන්න පුළුවන් ඒ නිසා පොඩි පැටවු දාන්න බිත්තර දාන්න සහ පොඩි පැටවුන්ට ආරක්ෂිත ස්ථාන ලබා දෙන්න ගොඩාක් මසුන් මූ දෙන්න මේ කොරල් පර ආශ්‍රිතව එකතු වෙනවා අන්න ඒ නිසා ඉහළ ජෛව විවිධත්වයක් තියෙනවා හේතුව ආහාර බහුලයි ඒ වගේම සුරක්ෂිත ස්ථාන තියෙනවා ඒ නිසා ගොඩාක් මාළු මේ කොරල් පර ආශ්‍රිතව එකතු වෙලා ඉන්නවා එතකොට ඒක තමයි මේ අපිට මේ ජෛව විවිධත්වය අපි මේ දවස්වල තාමත් ඒ කියන්නේ අපි හැමදාම කතා කරනවා මේ ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්න ඕන කියලා එතකොට මේ ජෛව විවිධත්වය ඉතාමත් අධික ස්ථානයක් තමයි මේ කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධති දෙවනි අඩුවේ පුතේ විසිතුරු සහ දීවර කටයුතු විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට සහ දීවර කටයුතු වලට මේ කොරල් පර වැදගත් වෙනවා. දැන් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට නම් කොහොමද මේ කොරල් පර වැදගත් වෙන්නේ කියලා දූල පුතාලට පැහැදිලි. මොකද ලස්සන මාළු ඉන්නවා. මේ ලස්සන මාළු මේ කොරල් පර ආශ්‍රිතව ඉන්නවා. එතකොට අපි මොකද කරන්නේ? ලංකාවේ දුවේ පුතේ තියෙනවා දීවර කර්මාන්තය මේ කරදිය සිටින එහෙම නැත්නම් මුහුදේ කොරල් පර ආශ්‍රිතව සිටින විසිතුරු මසුන් අල්ලා ගැනීමට දීවර කර්මාන්තයක් තියෙනවා. මොකද්ද කරන්නේ? අපි ඒ දීවර මහතුන් එහෙම නැත්නම් අපේ දීවර මාමලා ටැංකි ඔක්සිජන් ටැංකි බැඳගෙන මේ කොරල් පර ආශ්‍රිතව කිමිදෙනවා. කිමිදලා දුවේ පුතේ මේ විසිතුරු මසුන් අල්ලගෙන එනවා. අල්ලගෙන ඇවිල්ලා දැන් ඉතින් අපේ රටවල් වල මේ විසිතුරු මසුන්ව තියාගෙන මේ ඇති කරන ප්‍රවණතාවය අඩුයි. හැබැයි අපි මේවා පිට රටවල් වලට අපනයනය කරනවා. මොකටද අපනයනය කරන්නේ? පිට රටවල් වල මේ මාළුන්ව තියාගන්න මුහුදු වතුර යොදාගෙන ටැංකි හදලා තියෙනවා. අපේ රටෙත් ওই සමහර ස්ථානවල දූල පුතාලා ගියොත් දකින්න පුළුවන් මේ ආකාරයට මේ මුහුදු වල ඒ කියන්නේ කොරල් පර ආශ්‍රිතව ඉන්න විසිතුරු මසුන් යොදාගෙන හදපු අලංකාර මත්ස්‍ය ටැංකි. නමුත් වේ පුතේ මට මෙතනදී කියන්න ඕනේ උනේ මේ විසිතුරු මසුන් විශේෂයෙන්ම කොරල් පර ආශ්‍රිතව ජීවත් වෙන විසිතුරු මසුන්ව දීවර කර්මාන්තයට වැදගත් වෙනවා. දැන් දූල පුතාලා දන්නවා දැන් අපි හික්කඩුව වගේ ස්ථානයක් ගත්තාම මේ හික්කඩුවේ අර විදේශිකයන් ආවහම දුවේ පුතේ ඒගොල්ලෝ යන අපි විදේශික විතරක් නෙමෙයි අපි දේශීය සංචාරකයොත් මේ හික්කඩුවේ කොරල් බලන්න යනවනේ. අපි අර පතුලේ මේ වීදුරු තියෙන බෝට්ටුවල ඒවට අපි කියනවා ග්ලාස් බෝට්ටු කියලා. අපි ඒව නැගල මේ කොරල් බලන්න යනවා. එතකොට දූල පුතාලට පේනවා මේ කොරල් පර ආශ්‍රිතව ඉතාමත් ඒ කියන්නේ කොරල් පර මේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට දේශීය සහ විදේශීය සංචාරක ව්‍යාපාරයට මහඟු දායකත්වයක් පෙන්වනවා කියලා. ඊට පස්සේ දුවේ පුතේ මේ කොරල් පරවල තියෙන තවත් වැදගත්කමක් තමයි ඒගොල්ලෝ වෙරළ කාදනේ වළක්වන්න උපකාරී වෙනවා. දුල පුතාල දන්නවනේ කොරල් පරයක් කියන්නේ බාධකයක්. එතකොට දැන් කොරල් පර තියෙන තැනක සමහර විට දුල පුතාල ඔය
නාන්නෙම ගිහිල්ලා ඇතිනේ ඔය මාතර පැත්තේ එහෙම තියෙනවනේ එතකොට ඒ මාතර එහෙම තියෙනවා මේ ස්ථාන කොරල් පර තියෙන ස්ථාන නොගැඹුරු ස්ථාන නාන්න එතකොට දුවේ පුතේ මේ තැන්වලදී අපිට පුළුවන් මේ විශේෂයෙන්ම මේ ඒවා අපි දන්නවනේ ඒක බාධකයක් තියෙන්නේ කියලා ඒ බාධකයෙන් වෙරළ කාදනය වළක්වන්න පුළුවන් ඊට පස්සේ ඒවා ලස්සනයි ඒ නිසා ස්වභාවික సౌందර්යයට වැදගත් වෙනවා ඒ වගේම දුවේ පුතේ මේ කොරල් පර ආශ්‍රිතව විවිධ පරේක්ෂණ කරනවා ඒ වගේම අධ්‍යාපනික කටයුතු දැන් අපි කරන්නේත් ඒකන්නේ නේ අපි කොරල් පර ගැන ඉගෙන ගන්නවා එතකොට මේ අධ්‍යාපනික කටයුතු සඳහා වගේම මේ විවිධ පරේක්ෂණ කටයුතු කරන්නත් මේ කොරල් පර පරිසර පද්ධතිය ඉතාමත් වැදගත් වෙනවා ඊට පස්සේ දුවේ පුතේ දෙවනි කණ්ඩායම තමයි එහෙම නැත්නම් දෙවනි වර්ගය තමයි මේ කරදිය පරිසර පද්ධති යටතේ අපි කතා කරන මුහුදු තෘණ ආශ්‍රිත පරිසර පද්ධති. දැන් මේ මුහුදු තෘණ කියන්නේ මොනවද? මුහුදු තෘණ කියන්නේ නොගැඹුරු ප්‍රදේශවල නිමග්නව වර්ධනය වන, ඒ කියන්නේ ගිලිලා වර්ධනය වන ඒක බීජ පත්‍රික සපුෂ්ප ශාක. එතකොට මොනවද මේ මුහුදු තෘණ කියන්නේ? තියෙන්නේ නොගැඹුරු ප්‍රදේශවල හැදෙන්නේ වතුරේ නිමග්න වෙලා එහෙම නැත්නම් ගිලිලා एव एक बीज पत्रिकाय सपुष्प शाक उन्न मुहुदु तृण वलट अर्थ दक्वीम यतोर मे मुहुदु तृण गुडम्मतियेन्ने मड सहित पतुलक तियेन प्रदेश वल अपि दन्नो समहार कलपु आश्रितव गुडक वेलावट अपि बेसोत एवय गुडक तियेन पतुले मड द उदाहरणयक विदर मीगमु पुत्तलम कोकिलाय यापनय मड कलपु कोग्गल वगे कलपु वल गुडक पतुले मड तियेनवा यतोर मे पतुले मड आश्रितव तमय मे मुहुदु तृण हदेन्ने मे तियेन्ने සමහරලාට දූල පුතා ලහල ඇති මුහුදු තෘණ භූමි කියලා. මේක ඉතා විශාල. ඒ කියන්නේ ගොඩබිම තියෙන වනාන්තර වගේ මුහුදේ තියෙන වනාන් මේ මුහුදු තෘණ භූමි සලකන්න පුළුවන්. ඉතාම විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා. ඊට පස්සේ දැන් මම අර කිව්ව කලපු ආශ්‍රිත පරිසර පද්ධති වලට අමතරව මේ බොකු ආශ්‍රිත අපි ගිය සැරේ කතා කළානේ බොක්කක් කියන්නේ මොකද්ද කියලා. මන්නාරම් බොක්ක, පෝක් සමුද්‍ර සන්ධිය වගේ ප්‍රදේශවල ගොඩාක් වෙලාවට මේ මුහුදු තෘණ භූමි පිහිටලා තියෙනවා. මුහුදු තෘණ පිටි කියලාත් අපි ඒවට කියනවා. මේවා වැදගත් වෙනවා දුවේ පුතේ මුහුදු ඌරන්ට කෑමට. ඒ කියන්නේ මුහුදු ඌරන්ගේ ප්‍රධාන වාසස්ථාන තමයි මේ මුහුදු තෘණ භූමි කියලා කියන්නේ. මම මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ. ඒගොල්ලෝ හරියට මේ මුහුදු තෘණ භූමිය ආශ්‍රිතව ඇවිල්ලා ආහාර ලබා ගන්නවා. ඊට පස්සේ දුවේ පුතේ මුහුදු තෘණ භූමිවල තියෙනවා ජෛව සංරචක වගේම අජෛව ඒ කියන්නේ ජීවී නොවන සංරචකක් තියෙනවා. එතකොට අපි කතා කරනවා ජෛව සංරචක ගත්තාම මේ ජෛව පරිසර පද්ධතිවල ශාක සහ සත්ව ප්ලවාංග තියෙනවා. ඒ වගේම ඇල්ගී දකින්න පුළුවන් විශේෂයෙන්ම මුහුදු තෘණ ආශ්‍රිත පරිසරවල. උදාහරණයක් විදිහට උල්වා, ඊට පස්සේ මත්ස්‍ය විශේෂින්න පුළුවන් මඩුව, ඒ වගේම මේ මුහුදු ශීරපායින් මසුන් ඉන්න පුළුවන්. මේ ඉන්නේ මඩුව, මුහුදු ශීරපායින් ඉන්න පුළුවන්. ඒ වගේම මත්ස්‍ය නොවන වෙනස් සතුන් ඉන්න පුළුවන්. ඉස්සෝ, මුහුදු කැකිරි, ඒ වගේම පසැඟිල්ල වගේ. අපි මේ පිළිබඳ පහුගිය පාඩමිනුත් ඒ කියන්නේ කොරල් පර සම්බන්ධව කතා කරනකොටත් කිව්වා. ඊට ඉස්සෙල්ල පාඩමිනුත් කිව්වා ඉස්සා, මුහුදු කැකිරි, පසැඟිල්ල වගේ මත්ස්‍ය නොවන සත්ත්ව සම්පත් මේ මුහුදු තෘණ ආශ්‍රිත පරිසරවල ඉන්න පුළුවන්. එතකොට මේ මුහුදු තෘණ ආශ්‍රිත පරිසරවල ඉතාමත් වැදගත් වෙනවා එකක් තමයි මේ පතුලේ ස්ථාවරත්වය පවත්වාගෙන යන. ඒවා පතුලේ සම්බන්ධ වෙලා තියෙන හන්දා, ඒ කියන්නේ පතුලේ තියෙන නිසා ඒකේ පතුල ස්ථාවර වෙන්න වැදගත් වෙනවා. ඊට ඒ වගේම දුවේ පුතේ මේවා ඉතාම විශාල ජීවීන් සංඛ්‍යාවකට ආහාර සහ වාසස්ථාන දෙනවා. ආහාර දෙන්නේයි කියලා ඕගොල්ලන්ට පේනවා. මොකද මේ ප්‍රදේශවල ගොඩාක්ම අපි හිතමු ශාක භක්ෂක මසුන් එහෙම ඉන්නකොට ඒගොල්ලන්ට ආහාර සපයනවා. මසුන්ට විතරක් නෙමෙයි මසුන් නොවන අයටත් ආහාර සපයනවා. සහ මේ තියෙන ප්‍රදේශ ඉතාමත් හෙවණයි, පෝෂක අධිකයි. ඒ නිසා මේ සතුන්ට වාසස්ථානත් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම සමහර මාළු ඉන්නවා. මාළු සහ මත්ස්‍ය නොවන සම්පත් මේ ස්ථානවලට බිත්තර දාන සහ තමන්ගේ පැටව රැක බලා ගන්න මේ ස්ථානවලට එනවා. මොකද අර මං ඉස්සර කොරල් පරවල කිව්වා වගේම ඒ තැන්වල ආහාර අධිකයි, ඒ වගේම සෙවණ තියෙනවා, ආරක්ෂාව හොඳයි. ඒ වගේම මේ මුහුදු තෘණ භූමිය වැදගත් වෙනවා ජලයේ ගුණාත්මක බව ආරක්ෂා කරන්න. ඊට පස්සේ දුවේ පුතේ කරදිය පරිසර ආශ්‍රිතව තියෙන තුන්වෙනි පරිසර පද්ධතිය තමයි ගල්පර.
එතකොට මම කිව්වා මේ ගල්පර ගල්පර දුරබුතාර දැකලා ඇති ගොඩක් වෙලාවට ওই නුගැඹුරු මුහුදු සීමාව තුල තමයි මේ ගල්පර තියෙන්නේ මේ ගල්පරවලත් මේ ආශ්‍රිතව විවිධ පරිසර ඒ කියන්නේ ගොඩාක් ජීවීන් සහ අජීවීන් අජීවී සම්පත් තියෙනවා එතකොට මේ මේ ගල්පර බහුලවම ව්‍යාප්ත වෙලා තියෙනවා බේරුවල හික්කඩුව මීගමුව දෙවුන්දර වගේ ප්‍රදේශවල දැන් දූල පුතාල සමහර විට ඔය මීගමුවේ තියෙන මෝරවලට එහෙම ගිහිල්ලා ඇතිනේ මේ තියෙන මේ දුවේ පුතේ ගල්පර එතකොට මේවා අර කොරල්පර තරම්ම ලස්සන නෑ හැබැයි මේවා පේනවා දූල පුතාලට මේවත් විශාල වාසස්ථාන ප්‍රමාණයක් මේ ඉන්න ජීවීන්ට සපයලා දෙනවා මේ තියෙන්නේ බලන්නකෝ මේ මෙතන ඉන්න ඉකිරි ගොඩාක් ඉන්නවා මේ ගල්පර අතර තියෙන පැලුම් වල එහෙම නැත්නම් ඒ ගල්පර අස්සේ ජීවීන් විශාල සංඛ්‍යාවක් දකින්න පුළුවන් එතකොට ගල්පර ආශ්‍රිත පරිසරයේ ලක්ෂණ තමයි දුවේ පුතේ මේ වගේ මේවා තියෙන නොගැඹුරු ස්ථානවල එතකොට හොඳට සූර්යාලෝකය හම්බ වෙනවා ඔක්සිජන් උත්හිල ප්‍රමාණයක් හම්බ වෙනවා ඒ වගේම කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයත් වැඩි ඒ නිසා මෙම ස්ථානවල ප්‍රාථමික නිෂ්පාදනය ඉතා ඉහළයි. ඒ කියන්නේ මසුන්ට සහ මත්ස්‍ය නොවන ජීවී සම්පත්වලට ආහාර ගොඩක් තියෙනවා. ඒ නිසා ගොඩාක් ජීවීන් මේ ස්ථානවල ගැවසෙනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානවල දූල පුතාලා මේ රූප සටහනේ දකින්න නැති මේ වේගවත් රළපහරක් එනවා මේ රළපහර එනවා. ඒකෝ මේ රළපහරට බාධකයක් විදිහට තමයි මේ ගල්පර තියෙන්නේ. එතකොට වේගවත් රළපහර හන්දා ශාක උපස්තර වලට සවි වෙලා තමයි ඉන්නේ. ඒ වගේම මාළු එහෙම නැත්නම් අනිකුත් ජීවීන් දැන් මම අර පින්නුවේ මේ ඉන්නේ මුහුදු මේ ඉන්නේ ඉකිරි හැම ඒගොල්ලෝ දුවේ පුතේ ඉන්නේ ගල් ගුහා එහෙම නැත්නම් මේ ගුහාවල ඇතුළට ගිහිල්ලා තමයි ඉන්නේ. එහෙම නැත්නම් අර වේගවත් රළපහරට ඒගොල්ලන්ව මුහුදට ගසාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ මම පෙන්නලා තියෙන මේ ගල්පර ආශ්‍රිත පරිසර පද්ධති වල ජීවත් වෙන ජෛව සංරචක ශාක සහ සත්ව ප්ලවාංග තියෙනවා මත්ස්‍ය විශේෂත් ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ කියන්නේ විසිතුරු මසුන් අර අපි ගියසරෙත් කතා කළේ පොතුබරි වගේ පොතු කබර වගේ විසිතුරු මසුන් දකින්නට හම්බ වෙනවා ඒ වගේම මත්ස්‍ය නොවන සම්පත් බෙල්ලෝ කකුලුවෝ පසැඟිල්ලෝ මේ මම පෙන්නලා තියෙන්නේ මේ පසැඟිල්ලෝ ගොඩාක් මේ ගල්පර ආශ්‍රිත පරිසරවල දකින්න පුළුවන් ඊට පස්සේ මේ ගල්පර ආශ්‍රිත පරිසරවල වැදගත්කම කතා කළ දුවේ පුතේ විශාල ජීවීන් සංඛ්‍යාවකට ආහාර සහ වාසස්ථාන සපයනවා. දැන් මම කිව්වා ඒවා ඊටාම මේ ඊටාම හොඳ වාසස්ථාන සපයනවා මේගොල්ලන්ට පරිස්සම ලබා දෙනවා. ඒ නිසා විශාල ජීවීන් ප්‍රමාණයක් මේ ස්ථානවලට එක්රොක් වෙලා ඉන්නවා මේ වාසස්ථාන සහ ආහාර ලබා ගන්න. ඒ වගේම වෙරළ කාදණය වළක්වන්න මේ ගල්පර වැදගත් වෙනවා. ඒ වගේම මේ ස්ථානවල විසිතුරු මසුන් ගැවසෙන නිසා දීවර කටයුතු කරනවා. එතකොට එහෙම කරලා මේ මසුන් අල්ලලා අපි අපනයනය කරනවා. මේ පේනවනේ දූල පුතාලට මේ තියෙන්නේ මේ ගල්පර ආශ්‍රිත පරිසර පද්ධතිවල සිටින ජීවීන් සහ මේ පරිසර පද්ධතිවල ස්වභාවය. ඊට පස්සේ දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ කිවුල්දිය ආශ්‍රිත පරිසර පද්ධති පිළිබඳව. තොර අපි පහුගිය පාඩමෙන් කතා කළා මේ කිවුල්දිය ආශ්‍රිතව තියෙන වැද්දගත්ම පරිසර පද්ධතිය තමයි කඩොලාන ආශ්‍රිත පරිසර පද්ධති කියලා. මම මේ සිටිය මේ පෙන්වලා තියනවා දුවේ පුතේ කඩොලාන විසිරිලා තියෙන ස්ථාන ලංකාවේ. තොර අපි දැන් දූල පුතාල සමහර විට අහලා ඇති මේ කඩොලාන තියෙන මේ උද්‍යාන තියෙනවා. දැන් අපි කතා කරනවා මේ කඩොල් කැලේ මීගමුවේ තියෙන කඩොල් කැලේ. එතකොට ඒක තියෙන්නේ කඩොලාන උද්‍යානය. එතකොට මේ වගේ ඉතාම විශාල ප්‍රදේශවල විශේෂයෙන්ම මේ කිවුල්දිය ආශ්‍රිතව මේ කඩොලාන පරිසර පද්ධති අපිට දකින්න පුළුවන්. එතකොට මේ කඩොලාන පරිසර තියෙන ස්ථානවලට තමයි අපි කියන්නේ කඩොලාන පරිසර පද්ධති කියලා. මේ තියෙන දුවේ පුතේ මේ තියෙන කඩොලාන ආශ්‍රිත පරිසර පද්ධතිය තමයි මම පෙන්වලා තියෙන්නේ. අපි ගිය සැරේ දීර්ඝව කතා කළා ඒ වගේ තියෙන විශේෂණ ඒ කියන්නේ මේ පරිසරවල කිවුල්දිය ආශ්‍රිතව ජීවත් වෙන ඒගොල්ලෝ දක්වන විශේෂ අනුවර්තන මුල් ගැන කතා කළා කොළ ගැන කතා කළා මේ තියෙන දුවේ පුතේ කඩලාන ආශ්‍රිත පරිසර පද්ධතිය. එතකොට මේ කඩලාන ආශ්‍රිත පරිසර පද්ධති වලත් අපිට දකින්න පුළුවන් ජෛව සංරචක විදිහට කතා කරන්න පුළුවන් ශාක සහ සතුන්. ඒතර පහුගිය පාඩමට සම්බන්ධ කළොත් අපි කතා කළා කඩලාන පරිසර ආශ්‍රිතව තියෙන ශාක විශේෂ. ඒ යටතේදී අපි කිරල, ගින්පොල් වගේ ශාක ගැන කතා කළා. මම රූප සටහනුත් පෙන්නුවා.
වගේම මසුන් ඉන්නවා විසිතුරු මසුන් ඉන්නවා අපි ගිය සැරේ කිව්වා කපු හැඳා ඉන්නවා ඉලක්තියා ඉන්නවා ඒ වගේම මේ කොස්සා වගේ මේ මම මෙතන පෙන්නලා තියෙන්නේ මේ කොස්සා වගේ මසුන් ඉන්නවා මේ කඩලානාසිත පරිසරවල ඒ වගේම මත්ස්‍යයන් නොවන විශේෂ විශේෂයෙන්ම ඉස්සා වගේ ඉස්සෝ කකුලුව ඉන්නවා ඒ වගේම මේ වගේ ලස්සන ජලජ පක්ෂීනුත් මේ කඩලානාසිත පරිසරවල අපිට දකින්න පුළුවන් එතකොට දුවේ පුතේ මේ කඩලාන ආශ්‍රිත පරිසර පද්ධති අපිට ඉතාමත් වැදගත් වෙනවා දීවර කර්මාන්තයට මං ගිය සැරේ පැහැදිලි කළා ඉස්සෝ අල්ලන්න ඒ කියන්නේ ඉස්සෝ කකුලුව මේ ගොඩාක් මේ ජීවීන් මේ පරිසර පද්ධතිවල ඇවිල්ලා එකතු වෙලා ඉන්නවා ඒ කියන්නේ බිත්තර දාන්න එනවා ඒ වගේම පැටව ඉන්නවා එතකොට මේ දීවර කර්මාන්තයට වැදගත් වෙනවා ඒ වගේම ජලජ පක්ෂීන්ට ලැබුම් ස්ථාන සහ බිජුලන ස්ථාන මේ කඩලාන පරිසර ලබලා දෙනවා ඒ වගේම සමහර ජීවීන්ට කබර ගොයා තල ගොයා මුගටියා වැනි සතුනොත් ඒගොල්ලෝ කෑම ගන්න සමහර වෙලාවට තමන්ට අවශ්‍ය කෑම හොයා ගන්න මේ කඩලාන පරිසර පද්ධති වලට එනවා ඊට පස්සේ ඉස්සෝ මං කියවනේ ගිය සැරේ ගිය පාඩමේදී ඉස්සෝ ගොඩාක් වෙලාවට ඉස්සෝ බිත්තර දාලා ඉස්සෝ පැටව හැදෙන්නේ මේ කඩලාන පරිසර පද්ධති වල අර මුල් අතර නොගැඹුරු මුල් අතර තමයි මේ ඉස්සෝ දකින්න හම්බ වෙන්නේ. එතකොට මෙහෙම නොගැඹුරු මුල් අතර සහ නොගැඹුරු ස්ථානවල ඉස්සෝ විතරක් නෙමේ මාළු පැටවුනුත් ඉන්නවා. උදාහරණයක් විදිහට වේක්කයක් ඔස්සා මොදා වගේ මාළු පැටවුනුත් ඉන්නවා. ඒත් අපි මොකද කරන්නේ? ජල ජීවී වගාවට අපිට සමහර වෙලාවට අභිජනනය කරන්න බැරි මාළු පැටව මේ කඩලාන ආශ්‍රිත පරිසර වලින් එකතු කර ගන්නවා. ඒ වගේම අර විසිතුරු මසුනුත් මේ කඩලාන වල ඉන්නවා කපු හැඳ ඉලක්තිය වගේ අපි ඒගොල්ලන්වත් අල්ල ගන්නවා මේ පරිසර පද්ධති වලින් අල්ලලා පිටරටට අපනයනය කරනවා ඒ වගේම සමහර මිරිදිය මසුන් කිවුල්දිය මත්ස්‍යයන්ගේ පැටව සුරකීමේ මධ්‍යස්ථාන විදිහටත් මේ කඩලාන පරිසර වැදගත් වෙනවා මං කියවනේ දුවේ පුතේ ඒගොල්ලෝ පැටව දාන්න බිත්තර දාන්න විශේෂයෙන්ම බිත්තර දාන්න මේ පරිසර පද්ධති වලට එනවා ඒතර පොඩි කාලේ ජීවන චක්‍රයේ කුඩා අවදි අපිට විශේෂයෙන්ම මේ කොස්සා ගොඩයා අඟුලුවා වේකයාගේ ජීවන චක්‍රයේ කුඩා අවදි මේ කඩලාන ආශ්‍රිත පරිසරවල දකින්න පුළුවන් දූල පුතාලා දන්නවා ගම්මෝයක් කියන්නේ මොකද්ද කියලා අපි ගිය පාඩමෙන් කතා කළා එතකොට දුවේ පුතේ මේ ගම්මෝයේ ඊට සංකීර්ණ පරිසර පද්ධතියක් මේකේ කිවුල්දිය තමයි අඩංගු වෙලා තියෙන්නේ එතකොට මේ ගම් මෝය ආශ්‍රිතව අපිට තියෙනවා දකින්න පුළුවන් කඩලාන තියෙනවා මුහුදු තුන තියෙනවා ඒ වගේම ලවණ පිරිච්ච වගුරු දකින්න පුළුවන්. එතකොට මේ පරිසර පද්ධති අපි දන්නවා ගඟ මෝය හරහා තමයි මුහුදට වැටෙන්නේ. එහෙනම් මිරිදිය සහ කරදිය සම්මිශ්‍රණයක් තමයි මේ පරිසර පද්ධතිවල අපිට දකින්න ලැබෙන්නේ. මම මෙතන පෙන්නලා තියෙන්නේ දුවේ පුතේ ගම් මෝය ආශ්‍රිත පරිසර පද්ධතියක දර්ශීය විවහක. ඒ කියන්නේ ගඟ මුහුදට වැටෙන තැන තමයි ගම්මෝය කියලා කියන්නේ. දැන් දූල පුතලාට පේනවා මේ තියෙන්නේ. මේ ගඟ ගිහිල්ලා මුහුදට වැටෙන ස්ථානය තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. හරි. ඊට පස්සේ දුවේ පුතේ මේ ගම්මෝය ආශ්‍රිතව ආපහු අපි කතා කළෝ ජීවී සංරචක ඉන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා ප්ලවාංග, ඒ කියන්නේ ශාක සහ සත්ව ප්ලවාංග ඉන්නවා. ඊට අමතරව මත්ස්‍ය විශේෂ ඉන්නවා. කොරලි, වැලිගොඩ වගේ මසුන් මෙතන ඉන්නවා. ඒ වගේම මත්ස්‍ය නොවන විශේෂත් ඉස්සන් කකුලුවන් වගේ මත්ස්‍ය නොවන විශේෂත් මේ ස්ථානවල ඉන්න පුළුවන් මේ තියෙන කොරලින්ගේ පෙනුම තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ මේ ඉන්නේ මේ ආශ්‍රිතව ඉන්න වැලි ගොවුවන්ගේ ස්වභාවය ඊට පස්සේ දුවේ පුතේ මේ ගම්මෝය ආශ්‍රිත පරිසර පද්ධතියත් අපිට වැදගත් වෙනවා ඇත්තටම මේකේ තියෙන වැදගත්කමත් අර මේ කඩලාන පරිසර පද්ධතිවලට බොහෝ සෙයින් සමානයි ඒ කියන්නේ දීවර කර්මාන්තයට වැදගත් වෙනවා සංචාරකයෝ එනවා මේ ස්ථාන බලන්න මං කියවනේ ගොඩක් සංචාරකයෝ එනවා මේ කඩලාන එහෙම තියෙනකොට බලන්න එතකොට මේ ප්‍රදේශයේ ජනතාවට රැකියා හම්බ වෙනවා ඒ වගේම පක්ෂීන්ට ලැබුම් ස්ථාන ලැබලා දෙනවා ඊට පස්සේ කරදිය මත්ස්‍ය විශේෂ වලට ඉස්සන්ට ඒගොල්ලන්ගේ පැටවුන් සහ පෝෂක ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රැක බලා ගැනීම ඒ කියන්නේ ඒගොල්ලන්ට සුරකිම් ස්ථාන ලැබලා දෙනවා මේ ගම්මෝය ආශ්‍රිත පරිසර පද්ධතිය ඊට පස්සේ ජල ජීවී වගාවට අවශ්‍ය කරන පැටව එකතු කරගන්න පුළුවන් ඒ වගේම දුවේ පුතේ මේ විශේෂ වැදගත්කම තමයි නොගැඹුරු මුහුදු ප්‍රදේශ පෝෂණය
අපි දන්නවනේ ගංගාවල් වලින් පෝෂ්‍ය ද්‍රව්‍ය අරගෙන යනවනේ ගොඩ බිම තියෙන ඒවා. ඒතකොට මේ නුගැඹුරු මුහුද ප්‍රදේශවල පෝෂණයට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය ලබා දෙන්නත් මේ ස්ථාන වැදගත් වෙනවා. ඒ වගේම අර මං ඉස්සර කිව්වා වගේ විසිතුරු මසුන් කකුලුවන් ඉස්ස වගේ අයව අපිට මේ ජලජ පරිසර වලින් එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ගම්මෝය මොකද එතන තියෙන්නේ කිවුල්දිය. ඒතකොට කිවුල්දිය පරිසර තමයි මේ ඉස්ස කකුලුවන්ට වැඩිපුරම සුදුසු ස්ථාන. අපිට මේගොල්ලන්ව එකතු කරන් පිටරටට අපනයනය කරන්න පුළුවන්. ඊට පස්සේ දුවේ පුතේ මම කිව්වා මේ ගම්මෝය ආශ්‍රිතව තියෙන ඉතාමත් වැදගත් පරිසර පද්ධතියක් කියලා ලවණ වගුරු කියන්නේ. දැන් ලවණ වගුරු කියන්නේ මොනවද? ලවණ වගුරු කියන්නේ දුවේ පුතේ වෙරළ බඩ තියෙන පහත් භූමි. ඒවා දුවේ පුතේ මේ උදම් ක්‍රියාවලිය කියලා එකක් තියෙනවා නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ අහලා තියෙන වඩදිය බාදිය කියලා. එතකොට මේ උදම් ක්‍රියාවලිය හන්දා ජලයෙන් යට වෙනවා. යට වෙලා තමයි මේ ලවණ වගුරු ආශ්‍රිත ප්‍රදේශ නිර්මාණය වෙන්නේ. කියන්නේ දුවේ පුතේ දැන් පහත් වෙරළ බඩ ස්ථානවල පහත් ස්ථානවල වෙරළ බඩ ප්‍රදේශවල පහත් තැන්වල තියෙන ගොඩබිම් උදම් රළේ කියන්නේ විශේෂයෙන්ම වඩදියේදී ජලයෙන් යට වෙනවා. එතකොට මුහුදු ජලය මේ හරිය මේ ප්‍රදේශවලට එනවා. ඒ ප්‍රදේශවලින් එන්නේ ඒ වගේ ස්ථාන තමයි දුවේ පුතේ මේ ලවණ වගුරු කියලා කියන්නේ. මේ මම පෙන්නලා තියෙන්නේ. එතකොට මේවා විශේෂයෙන්ම ව්‍යාප්ත වෙලා තියෙනවා හම්බන්තොට මන්නාරම කිලිනොච්චිය යාපනය ප්‍රදේශවල තමයි තියෙන්නේ. මුහුදු බඩ ප්‍රදේශ ඒ කියන්නේ වෙරළ බඩ ප්‍රදේශවල තමයි තියෙන්නේ. වෙරළ බඩ ප්‍රදේශවල තියෙන පහත් බිම්. එතකොට මේ ලවණ වගුරු ආශ්‍රිත පරිසරවල අපිට සුවිශේෂ ලක්ෂණ දකින්න පුළුවන්. වියලි කාලවලදී මේගොල්ලන් දැන් මම කියවනේ දැන් ලවණ වගුරට මුහුදෙන් වතුර එනවා. වඩදියේදී වතුර එනවා. හැබැයි දුවේ පුතේ පායන කාලවලදී මේ වතුර ටික වාෂ්ප වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ලුණු ටික ඉතුරු වෙනවා. අන්න ඒ නිසා වියලි කාලවලදී අපිට පුළුවන් දකින්න පුළුවන් නිකන් ලුණු එකතු වෙලා තියෙනවා. ලුණු මිදිලා තියෙනවා මේ ප්‍රදේශවල. ඊට පස්සේ මේ වගේ තියෙන ශාක, මේ ලවණ වගුරු වල ශාක තියෙනවා. මෙන්න මේ ආකාරයේ ශාක තමයි තියෙන්නේ. මේවේ විශේෂිත ලක්ෂණ තියෙනවා. ඒගොල්ලෝ ශාක පොඩි. ඒ වගේම පත්‍ර ශීන වෙලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවල දූල පුතාලා දන්නවා මේ වියලි කාලගුණයත් එක්ක අධික හුලං තියෙනවා. මේ හුලඟට අනුවර්තනය වෙන්න මේ ශාකවල මුල් පද්ධතිය හොඳින් වැඩිලා තියෙනවා. ඒතර මේවා තමයි මේ ලවණ වගුරු වල ජීවත් වෙන ශාකවලට තියෙන විශේෂිත අනුවර්තන. ශාක පොඩි, මිටි වෙලා තියෙනවා, පත්‍ර ශීනයි, මුල් පද්ධතිය හොඳට වර්ධනය වෙලා තියෙනවා. ඒතර මේ ලවණ වගුරු ආශ්‍රිතවත් අපි අර ඉස්සර කතා කළා වගේ ඇල්ගී තියෙන්න පුළුවන්, සප්පුෂ්ප ශාක මේ තියෙන මල් පිපෙන ගස් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ ලවණ වගුරු වල ලුණු ගතිය, එහෙම නැත්නම් මේ වගේ තියෙන ජලයේ ලවණතාවයේ හන්දා වේකය, මුදා, කොස්ස වගේ මාළු ඉන්න පුළුවන් මේ ස්ථානවල. ඒ වගේම මසුන් නොවන වෙනත් සම්පත් ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඉස්සෝ, මෙන්න මේ වගේ පොඩි බෙල්ලෝ, කාවාටි වගේ සතුන් මේ ලවණ වගුරු වල අපිට දකින්න පුළුවන්. එතකොට දුවේ පුතේ මේ ලවණ වගුරු ආශ්‍රිත පරිසරයේ වැදගත්කම කතා කළොත් අර අපි ඉස්සර කියපු ඒ කියන්නේ කඩෝලාන ආශ්‍රිත පරිසරවල වැදගත්කමටම බොහෝ සෙයින් සමානයි. මේකේ තියෙන වැදගත්කම පොඩි සතුන්ට ආහාර සපයනවා, විසිතුරු භාණ්ඩ හා හුණු නිෂ්පාදනයට බෙලිකටු ලබා දෙනවා. මෙන්න මේක විශේෂ ලක්ෂණයක්. මං කිව්වා මේ පරිසරවල බෙල්ලෝ ඉන්නවා කියලා. ඒතර මේ බෙල්ලෝ විශාල වශයෙන් එකතු වෙලා තියෙනවා මේ ලවණ වගුරු ආශ්‍රිත පරිසරවල. ඒගොල්ලෝ මේ විශේෂයෙන්ම විසිතුරු භාණ්ඩ සහ හුණු නිෂ්පාදනයට බෙලිකටු ලබලා දෙනවා. ඊට අමතරව මේගොල්ලෝ සංක්‍රමණ පක්ෂීන්ට වාසස්ථාන සපයලා දෙනවා. සුළුපන්න ධීවර කර්මාන්තයට වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ ස්ථානවල ඉන්නේ මාළු ඉස්සු අපිට අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ මාළු පැටව එකතු කර ගන්න පුළුවන් ජල ජීවි වගාව සඳහා. ඒ වගේම විසිතුරු මසුන් මම අර ඉස්සර කිව්වා වගේ විසිතුරු මසුනොත් මෙතනින්දී එකතු කර ගන්න පුළුවන්. මේ ලවණ වගුරු වල හේතුව තමයි මේකේ තියෙන්නේ ගොඩක් වෙලාවට කිවුල්දිය. ඒ නිසා මේ කිවුල්දිය පරිසර පද්ධති වලින් තියෙන සියලුම වහසි අපිට ලවණ වගුරු ආශ්‍රිත පරිසර පද්ධති වලිනුත් ලබා දෙනවා. ඊට පස්සේ දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ මිරිදිය ආශ්‍රිත පරිසර පද්ධති. දැන් මේ මිරිදිය ආශ්‍රිත පරිසර පද්ධති ගැන අපි කතා කරනකොට දූල පුතාලට මතක ඇති අපි පහුගිය පාඩමෙන් කතා කළා අපිට මේ මිරිදිය පරිසර පද්ධති අපිට වර්ග කරන්න පුළුවන්.
එතකොට මේ මිරිදිය පරිසර පද්ධති ක්‍රම කීපයකට වර්ග කරන්න පුළුවන්. එතකොට මෙතනදී අපිට මේ ගලා යාම අනුව වර්ග කරන්න පුළුවන්. ගලා යාම අනුව අපිට කොටස් දෙකක්කට අපිට අඳුර ගන්න පුළුවන් මේ මිරිදිය පරිසර පද්ධති. එකක් තමයි චංචල පරිසර පද්ධති, අනිත් එක තමයි නිශ්චල පරිසර පද්ධති. එතකොට චංචල කියන්නේ ගලා යන ජලය තියෙන පරිසර පද්ධති. මතකනේ දූල පුතාලට ගංගා ඇලදොල මේ තියෙන්නේ වතුර ගලාගෙන යනවා. ඊට පස්සේ අනිත් එක තමයි නිශ්චල, එහෙම නැත්නම් ගලා නොයන දිය සහිත පරිසර පද්ධති. මේ තියෙන්නේ වැව්. වතුර ගලාගෙන යන්නේ නැහැනේ පහළට, වැව ඇතුලේ වතුර තියෙනවා. එතකොට දුවේ පුතේ මේ අපි කතා කළෝතින් චංචල මිරිදිය පරිසර පද්ධතිය. කියන්නේ සරලව කිව්වොත් ගඟ ඇල වගේ පරිසර පද්ධති. මේ පරිසර පද්ධති වල තියෙන්නේ ගලා යන ජලය. ඒ නිසානේ අපි මේකට චංචලයි කියලා කියන්නේ. එතකොට උදාහරණ ඇල දොළ ගංගා ආශ්‍රිත පරිසර පද්ධති. මේ තියෙන්නේ. මේ මම මෙතන පෙන්වලා තියෙන්නේ. එතකොට දැන් අපි දුවේ පුතේ ලංකාව ගත්තාම ලංකාවේ අපිට ගංගා 103ක් තියෙනවා. මම මේ සිටියේ 103ම නම් පෙන්වලා නැහැ. නමුත් බොහෝමයක් ගංගාවල පිහිටීම මම මේ සිටියේ පෙන්눔 කරලා තියෙනවා. මේ දුල පුතාලට පෙන් දැදුරුඔය, මහවැලි ගඟ, කළු ගඟ, ගින් ගඟ, කිරින්දිඔය මේ වගේ විශාල ගංගා ප්‍රමාණයක් අපිට තියෙනවා. විශේෂයෙන්ම අපි කිව්වොත් අගයක් කිව්වොත් 103ක් තියෙනවා. හරි, මම කියවන දුවපතේ අපිට ලංකාවේ ගංගා 103ක් තියෙනවා කියලා. ඒතර මම මේ මෙතන පෙන්නලා තියෙනවා මේ බලවේ ගඟේ දර්ශනයක්. එහෙනම් දුවපතේ අපි බලමු මේ ගංගාශ්‍රිත මිරිදිය පරිසරවල ඉන්න අපි කියවන ජීවීන් ඉන්නවා කියලා. ශාක, මත්ස්‍ය සහ මත්ස්‍ය නොවන ජීවි විශේෂ ඉන්නවා. ශාක මොනවද දුවපතේ? මේ ගංගාශ්‍රිත චලනය වෙන, ඒ කියන්නේ ගලන ජලාශවල තියෙන, එහෙම නැත්නම් මේ පරිසර පද්ධතිවල තියෙන ශාක. ජලය මතුපිට පාවෙන ශාක තියෙනවා. උදාහරණේ තමයි ජපන් ජබර. දූල පුතාලා දැකලා තියෙනවනේ ජලය මතුපිට පාවෙන ශාක තියෙනවා ජපන් ජබර. ඒ වගේම මේ ජලය තුල ගිලී වැඩෙන ශාක තියෙනවා. උදාහරණ තමයි හයිඩ්‍රිල්ලා. ඊට පස්සේ දුවේ පුතේ මේ ජලාශාශ්‍රිතව උභයජීවී ශාක තියෙනවා. පං වර්ග. ඒ වගේම වෙනත් ශාක තියෙනවා. ඔය කුඹුක්ගස්සෙම තියෙන්නේ. ඊට පස්සේ දුවේ පුතේ මත්ස්‍ය විශේෂ. මත්ස්‍ය විශේෂ ගත්තාම අපිටම ආවේනික මසුන් ඉන්නවා. අපි මේ පිළිබඳව පහුගිය පාඩමෙන් ඉතා දීර්ඝව සාකච්ඡා කළා. උදාහරණයක් විදිහට මේ ලේතිත්තය වගේ අපිට ආවේනික ශාක, අපිටම ආවේනික වෙච්ච මත්ස්‍ය විශේෂ ඉන්නවා. ඒ වගේම කාවය වගේ දේශීය මසුනුත් මේ පරිසර පද්ධතිය අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ දුවේ පුතේ මත්ස්‍ය නොවන ජීවීන් ඉන්නවා. ඉස්සෝ, ඒ කියන්නේ අපි මිරිදිය ඉස්සෝ ගැන කතා කළේ ගිය පාඩමේ, මිරිදිය ඉස්සෝ ඉන්නවා. ඒ වගේම කිඹුලෝ, දියකාවෝ වගේ අනෙකුත් සතුනුත් මේ පරිසර පද්ධතිය දකින්න පුළුවන්. ඊට පස්සේ දුවේ පුතේ මේ ගංගාශ්‍රිත මිරිදිය පරිසර පද්ධතිවල වැදගත්කම් මොකද්ද? එකක් තමයි ඒගොල්ලෝ ඒකදේශීය මත්ස්‍යන්ට වාසස්ථාන සපයනවා. මේ තියෙන්නේ අර තිත්තය, ලේ තිත්තය වගේ මසුන්ට සුදුසු වාසස්ථාන ලැබලා දෙනවා. ඒ වගේම මේගොල්ලෝ වන සතුන්ට ආහාර සපයනවා. මොකද මේගොල්ලන්ගෙත් ඉතා හොඳ ආහාර නිෂ්පාදනයක් තියෙනවා. ඒ නිසා වන සතුන්ට ආහාර ලැබලා දෙනවා. ස්වභාවික සුන්දරත්වය ඉත වැදගත් වෙනවා. ඒ වගේම ධීවර කටයුතු සඳහාත් වැදගත් වෙනවා. ඊට පස්සේ දුවේ පුතේ මම අවසාන වශයෙන් කතා කරන්න යන්නේ නිශ්චල මිරිදිය පරිසර පද්ධති ගැන. මම කිව්වනේ වැව් එහෙමයිති වෙන්නේ මේකට කියලා. එතකොට විශේෂයෙන්ම ජලයේ ගලා යාමකින් තොරව එක තැන තියෙන ජලාශ තමයි නිශ්චල මේ පරිසර පද්ධති කියලා කියන්නේ. මේකට උදාහරණයක් තමයි විල්ලු. එතකොට දුවේ පුතේ විල්ලුවක් කියන්නේ මොකද්ද? විල්ලුවක් කියන්නේ විශාල ගංගා පහත් භූමි තුලින් ගලා බහිනකොට මේ දෙපස අපි දන්නවා ගංගා ජලයේ පිටාර ගලනවා. එහෙම නැත්නම් වැසි කාලෙදිත් ගංගා ජලයේ පිටාර ගලනවා. එහෙම ජලයේ එකතු වෙලා ඇති වෙන ස්ථානවලට තමයි අපි කියන්නේ විල්ලු කියලා. ඒතර ලංකාවේ දුවේ පුතේ ගත්තාම විල්ලු විශාල ප්‍රමාණයක් අපිට දකින්න පුළුවන් මේ හඳපාන, සෝමාවතිය වගේ ප්‍රදේශවල. එතකොට මේ විල්ලු වලත් අපිට දකින්න පුළුවන් ශාක සහ සතුන්. එතකොට ශාක ගත්තාම අර මම ඉස්සර කතා කළා වගේ නිමග්න, අර්ධ නිමග්න, වගුරු ශාක සහ තෘණ තියෙනවා. ඒ වගේම මසුන්ට ලූල වගේ මසුන් ඉන්නවා.
මත්සේ නොවන සම්පත්. ඇතර මේක මත්සේ නොවන සත්ත්ව සම්පත් තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. එතකොට විශේෂයෙන්ම මේ විල්ලු වල අපිට මේ අලිය මුවා වගේ සතුන් දකින්න පුළුවන්. ඊට පස්සේ දුවේ පුතේ මේ විල්ලු පරිසරත් අර මං ඉස්සර කිව්වා වගේ සුළු දීවර කර්මාන්තයට වැදගත් වෙනවා. දේශීය මත්සේ විශේෂ වලට වාසස්ථාන සපයනවා. ජල පෝෂක ප්‍රදේශ වලට වැදගත් වෙනවා. ගම් වතුර වළක්වන්න වැදගත් වෙනවා. ඖෂධ පන් ලබා දෙන්න වැදගත් වෙනවා. එහෙමනම් දුවේ පුතේ මේ තමයි අපේ පාඩමේ අවසානය. ඒතර මං සාරාංශයක් කිව්වොත් අද අපේ පාඩමේ මොනවද කළේ කියලා අපි ජලජ පරිසර පද්ධති වර්ගීකරණය කළා. විවිධ ජලජ පරිසර පද්ධති වල සිටින ජීවි සංරචක පිළිබඳ කතා කළා. ඒ වගේම මේ විවිධ පරිසර පද්ධති වල තියෙන ලක්ෂණ සහ ඒවායේ වැදගත්කම කතා කළා. දුල පුතාලා බලන්න මේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න පුළුවන්ද කියලා. මොනවාද ක්‍රියාකාරකම්? ජලජ පරිසර පද්ධති වර්ගීකරණය කරන්න සහ විවිධ ජලජ පරිසර පද්ධති වල තියෙන ලක්ෂණ සහ ඒවායේ වැදගත්කම විස්තර කරන්න. ඉතින් දුල පුතාලා විවේකීව ඉන්න වෙලාවට පුළුවන් අයුරින් මේ ජලජ පරිසර නරඹන්න ගිහිල්ලා ඒ වගේ තියෙන වැදගත්කම පිළිබඳව තව දුරටත් හොඳ අවබෝධයක් ලබා ගන්න. එහෙනම් දුවේ පුතේ අද පාඩම මෙතනින් අවසන්යි. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.